2024 වෙනකොට අපි මේ ඉන්නේ කන්ටෙන්ට් ලෝකෙක. ඉතින් ඔයත් කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් වෙන්න බලාගෙන ඉන්නවා නම් ප්‍රීමියර් ප්‍රෝ කියන්නේ හොඳ සොෆ්ට්වෙයාර් එකක් ඕගොල්ලොන්ට වීඩියෝ එඩිට් කරගන්න, වීඩියෝ කන්ටෙන්ට් ක්‍රියේට් කරගන්න. මම දැනටමත් සල්ලි හොයනවා මේ සොෆ්ට්වෙයාර් එක පාවිච්චි කරලා. ඉතින් ඕගොල්ලොන්ටත් මේක ගොඩක් වැදගත් වෙයි. ඉතින් මම හිතුවා ප්‍රීමියර් ප්‍රෝ පාවිච්චි කරන්න ඉන්න අලුත් කෙනෙක් නම් 2024 අලුතෙන් ඇවිල්ලා තියෙන අප්ඩේට් වර්ෂන් එකකින්ම පටන් ගන්න. ඉතින් මේ වීඩියෝ එක ටිකක් දිග වෙන්න පුළුවන්. මේ තමයි මම අද කතා කරන්න යන කරුණු ටික. ඉතින් පළවෙනියටම ප්‍රීමියර් ඕපන් කරාම අපිට බලා ගන්න වෙන්නේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් 2024. ඉතින් අපිට වෙල්කම් මැසේජ් එක තියෙනවා. ඒ වගේම මම මීට කලින් හදපු ප්‍රොජෙක්ට් ෆයිල් ටික මේ විදිහට තියලා තියෙනවා. ඒ වගේම අපිට වැදගත් වෙන්නේ මෙතන අලුත් ප්‍රොජෙක්ට් එකක් ක්‍රියේට් කරන එක නිසා මෙතන නිව් ප්‍රොජෙක්ට් කියන එකට අපි යන්න ඕනි. ඉතින් නිව් ප්‍රොජෙක්ට් ගියාම අපිට බලා ගන්න පුළුවන් ඉන්ටර්ෆේස් එක ගොඩක් වෙනස් වෙලා තියෙනවා. 2024 පාවිච්චි කරන අලුත් කෙනෙක් නම් ඔයා අපිට පුළුවන් අපේ ප්‍රොජෙක්ට් එකේ නේම් එක දෙන්න. මම සාම්බල් කියලා දැනටමත් දීලා තියෙන්නේ. ඒ වගේම අපේ මේ ප්‍රොජෙක්ට් එක සේව් වෙන්න ඕනි ලොකේෂන් එක කොහෙද කියලා දෙන්නත් ඕනි. ඉතින් අපිට ප්‍රොජෙක්ට් ලොකේෂන් වලට ගිහිල්ලා ඉතින් ඔගොල්ලොන්ගේ හාඩ් එක ඉඩ තියෙන තැනක ලොකේෂන් එකක් සිලෙක්ට් කරගන්න. ඉතින් ඔගොල්ලොන්ගේ පළවෙනියටම මුකුත් ක්ලිප් නැත්තම් ඉතින් ඔගොල්ලොන්ට පුළුවන් මේ වගේ ප්‍රීමියර් සාම්බල් දීලා තියෙන ක්ලිප් වගේක් තියෙනවා. ඉතින් මේ ටිකින්ම පටන් ගන්නත් පුළුවන්. කොහොම හරි ඔගොල්ලොන්ට පුළුවන් අලුත් සීක්වෙන්ස් එකක් ක්‍රියේට් කරන ගමන් මෙතන තියෙනවා ක්‍රියේට් නිව් සීක්වෙන්ස් කියලා. ඒකත් ටික එක දාන ගමන් අපිට පුළුවන් මෙතන ක්‍රියේට් බටන් එක ක්ලික් කරන්න. ප්‍රීමියර් ඉන්ටර්ෆේස් එක මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඔගොල්ලෝ දැන් ක්‍රියේට් කරන්න යන ප්‍රොජෙක්ට් එකේ වීඩියෝ ෆයිල් ටික, ඔඩියෝ ෆයිල් ටික කොහොමද මැනේජ් කරගන්නේ කියන එක තමයි මම දැන් කරන්න යන්නේ. ඉතින් ඔගොල්ලොන්ට පුළුවන් ඔගොල්ලොන්ගේ වීඩියෝ ෆයිල්ස් ටික තෝරගන්න. ඉතින් මම මේ වෙනකොට මීට කලින් හදපු වීඩියෝ එකේ ෆයිල්ස් එකක් තමයි අරන් තියෙන්නේ. ඒ වගේම සවුන්ඩ් ඉෆෙක්ට්ස් වගේක් තියෙනවා, මියුසික් එකක් තියෙනවා, බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකක්. ඒ වගේම ඉෆෙක්ට්ස් වගේක් තියෙනවා ට්‍රාන්සිෂන් විදිහට පාවිච්චි කරන්න තමයි මම බලන් ඉන්නේ. ඉතින් මම ඕගනයිස් කරන්නේ මෙන්න මේ විදිහට. අපි දැනටමත් ප්‍රොජෙක්ට් සාම්පල් කියලා දැනටමත් ක්‍රියේට් කරලා තියෙනවා අපේ ෆෝල්ඩ එකක්. ඉතින් ඔයගොල්ලොන්ගේ ඉම්පෝර්ට් කරන දේවල් මේ මෙතන තියෙන ප්‍රොජෙක්ට් කියන පැනල් එකේ තියෙන තැනට තමයි වැටෙන්නේ. ඉතින් ඔයගොල්ලොන්ට යන්න පුළුවන් මෙතනට. ගියාට පස්සේ ක්‍රියේට් කරගන්න පුළුවන් ෆෝල්ඩ එකක්. මේකේ තියෙන්නේ බින් කියලා තමයි. ඉතින් මම වීඩියෝ ෆයිල්ස් වලට වෙනම එකක් මේ විදිහට ක්‍රියේට් කරලා මගේ වීඩියෝ ෆයිල්ස් ටික විතරක් සිලෙක්ට් කරගෙන මම මේ ෆයිල් එකට ඩ්‍රොප් කරනවා මේ විදිහට. බලාගන්න පුළුවන්. ඉතින් ඒකේ ඇතුළෙන් මේ වෙනකොට ෆයිල්ස් ටික ක්‍රියේට් වෙලා තියෙන්නේ. ඔගොල්ලොන්ට පුළුවන් බැක් යන්න මෙතනින්. ඒ වගේම තව අලුත් එකක් මම ක්‍රියේට් කරනවා මගේ ඕඩියෝ ඉෆෙක්ට්ස් වලට. ඒ වගේම ඕගොල්ලොන්ගේ අනිත් ෆයිල් ටිකත් මේ වගේ හදාගන්න. මම දැනට මේ දෙක පාවිච්චි කරන හින්දා වෙනම එළියෙන් දාගන්නවා මේ විදිහට. ඊළඟට බලමු අපි මේකේ වර්ක් ස්පේස් එක ගැන. ඒ ගැන පොඩි අයිඩියා එකක් දෙන්නම් මම. පළවෙනියටම මෙහෙම ඕපන් කරාම මම පළවෙනියටම සඳහන් කරා ප්‍රොජෙක්ට් පැනල් එක. ඉතින් ඔයගොල්ලන්ට ඒක මෙතනින් බලාගන්න පුළුවන්. ඒ වගේම මෙතන අපිට තියෙනවා ටයිම් ලයින් එක. මෙතන තියෙන්නේ අපේ ටයිම් ලයින් එකට අදාළව ප්‍රිව්යූ එක බලාගන්න. ඒ වගේම අපිට තව ඔප්ෂන් ගොඩක් තියෙනවා මෙතන. අපිට වැදගත් වෙන්නේ මෙතන ඉම්පෝර්ට් කියන ඔප්ෂන් එක. අපි මීට කලින් ගියා. ඊට පස්සේ අපි එඩිට් වල තමයි දැන් ඉන්නේ. අපි මේ මෙතන ඉඳන් එඩිට් එකක් තමයි කරන්නේ. ඒ වගේම අපිට මෙතනින් ගිහිල්ලා අපේ වර්ක් ස්පේස් අතර මාරු වෙන්න පුළුවන්. අපි කලර් ග්‍රේඩින් වලට යනවා නම් නැත්නම් ඉෆෙක්ට්ස් පාවිච්චි කරනවා නම් අපි ටෙක්ස්ට් ඕඩියෝ වගේ යනවා නම් මේ වගේ තැන් වලින් යන්න පුළුවන්. මේ ගැන ඔයගොල්ලන්ට අයිඩියා එකක් එයි මම කරන් යනකොට. ඔයගොල්ලන්ගේ මොන හරි වර්ක් ස්පේස් එකේ මොන හරි අඩුපාඩුවක් තියෙනවා නම් අපිට වින්ඩෝ වලට ගිහිල්ලා අපිට ගන්න පුළුවන්. මෙතන තියෙනවා දැනට මම ටයිම් ලයින් එක ෆෝකස් කරන්නම්. අපි වීඩියෝ ටයිම් ලයින් එකට ඉම්පෝර්ට් කරනකොට කොහොමද ඉම්පෝර්ට් කරගන්නේ කියලා අපි බලමු. පළවෙනියටම අපිට පුළුවන් මෙහෙම ඩ්‍රැග් කරගෙන ගිහිල්ලා මේ වගේ ඩ්‍රොප් කරන්න. අපේ තියෙන වීඩියෝ එකක්, ඕඩියෝ එකක්, ඉෆෙක්ට්ස් ඕන එකක් ඩ්‍රැග් කරගෙන ඩ්‍රොප් කරන්න. එතකොට ටයිම් ලයින් එකට මේ විදිහට ඉම්පෝර්ට් වෙනවා. අපි වීඩියෝ එකක් දාගෙන බලමු. බලාගන්න පුළුවන් ටයිම් ලයින් එකට ඉම්පෝර්ට් වෙනවා මේ විදිහට. ඉතින් ඉම්පෝර්ට් කරන්න තියෙන්නේ ඒ ඔප්ෂන් එක විතරක් නෙමෙයි. අපිට පුළුවන් මේ වීඩියෝ එකක් හෝ ඔඩියෝ එකක් උඩ ඩබල් ක්ලික් කරලා අපිට ඒ වීඩියෝ එකේ එනවා වෙනම තව ප්‍රිවියු එකක්. අපේ ටයිම් ලයින් එකේ ප්‍රිවියු එකට අමතරව තව ප්‍රිවියු එකක් අපිට දෙනවා මේ වීඩියෝ එකේ. උදාහරණයක් විදිහට මම මේකට ගියොත් එහෙම
අපිට බලාගන්න පුළුවන් ප්‍රිවියු එකක් දීලා තිනවා. ඉතින් අපිට සම්පූර්ණම ප්‍රිවියු එක මෙතනදී බලාගෙන අපිට පුළුවන් මේකේ ඕඩියෝ එක වීඩියෝ ඔන්ලිද නැත්නම් ඕඩියෝ ඔන්ලිද කියලා අපිට සිලෙක්ට් කරගන්න පුළුවන් මෙතනින්. වීඩියෝ එක විතරක් නම් අපිට මේ වගේ වීඩියෝ එක ඩ්‍රැග් කරගෙන ආපුවාම අපිට ඩ්‍රොප් කරන්න පුළුවන් මෙතනට. නැත්නම් අපිට ඕඩියෝ එක විතරක් මේ වගේ අරන් ඉන්නත් පුළුවන්. නැත්නම් දෙකම අරන් ඉන්න ඕන නම් ඕගොල්ලොන්ට මේක මැද ක්ලික් කරගෙන ඩ්‍රැග් කරගෙන ඉන්න වෙනවා. අපි මේ වෙනකොටත් සීක්වෙන්ස් එකක් ක්‍රියේට් කරලා තියෙන්නේ. හැබැයි අපිට අවශ්‍ය නම් සීක්වෙන්ස් එකක් ආපහු ක්‍රියේට් කරගන්න. ඒ කියන්නේ අපි දැන් මේ වගේ ටයිම් ලයින් කිහිපයක් උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ දවස් 7ක් වීඩියෝ එකක් ක්‍රියේට් කරනවා කියලා හිතමුකෝ. ඉතින් ඔයගොල්ලෝ දවස් 7 වෙන වෙනම මේ වගේ ටයිම් ලයින් 7ක සීක්වෙන්ස් 7ක ක්‍රියේට් කරන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලොන්ට අලුත් සීක්වෙන්ස් එකක් ක්‍රියේට් කරගන්න නම් ඔයගොල්ලොන්ට යන්න පුළුවන් මෙතන අපිට බලා ගන්න පුළුවන් new items වල බලා ගන්න පුළුවන් sequence කියලා තියෙනවා. එතනින් අපිට sequence එකක් create කරගන්න පුළුවන්. මෙතන template දීලා තියෙනවා. එහෙම නැත්නම් අපිට setting වලට ගිහිල්ලා අපේ custom setting වලින් අපිට create කරන්න පුළුවන්. vertical වගේ videos create කරනවා නම් අපිට මෙතන sizes දෙන්න වෙනවා. ඉතින් කොහොම හරි ඔයගොල්ලෝ මෙතන අපිට බලා ගන්න පුළුවන් ඒවට අදාළ sizes තියෙනවා. ඉතින් මෙතන සීක්වෙන්ස් එකක් අපිට ක්‍රියේට් කරන්න ඕන නම් අලුතෙන් ආපහු මෙතනින් ගිහිල්ලා අපිට සීක්වෙන්ස් එකේ නමක් දෙන්න පුළුවන්. ඔන්න වගේ නමක් දුන්නාම අපිට බලා ගන්න පුළුවන් සීක්වෙන්ස් එකක් ආපහු ක්‍රියේට් වෙනවා. ඉතින් ඔයගොල්ලොන්ට සීක්වෙන්ස් එකක් දෙකක් නෙවෙයි ඕනි තරම් ක්‍රියේට් කරන්න පුළුවන්. ක්‍රියේට් කරලා ඔයගොල්ලොන්ගේ අදාළ වීඩියෝ එකට ගැලපෙන විදිහට හදාගන්න. ඉතින් සීක්වෙන්ස් එකක් ක්‍රියේට් කරාට පස්සේ මෙතනදී අපිට වැදගත් දේවල් ටිකක් තියෙනවා. අපිට සීක්වෙන්ස් එකක් අඳුරගන්න නම් මෙතන අපිට බලා ගන්න පුළුවන් ඒ සීක්වෙන්ස් එකට අදාළව මාක් එකක් තියෙනවා. මෙතනත් අපි දැන් දෙවෙනි සීක්වෙන්ස් එක ක්‍රියේට් කරපු හින්දා මෙතන ඒ මාක් එකම තියෙනවා. ඒ වගේම ඕඩියෝ එකක් නම් මේ වගේ පෙන්නනවා. වීඩියෝ වලදී මේ වගේ තමයි පෙන්වන්නේ. ඉතින් ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඒ වගේම වීඩියෝ ඉම්පෝර්ට් කරද්දී අපි ටයිම් ලයින් එකට ඉම්පෝර්ට් කරලා තියෙනවා නම් අපිට මේ වගේ බ්ලූ ලයින් එක බ්ලූ කලර් එකකින් අපිට බලා ගන්න පුළුවන්. වීඩියෝ ඉම්පෝර්ට් කරලා නැත්නම් අපිට තාම මේ බ්ලැක් වලින් තමයි බලා ගන්න වෙන්නේ. අපි සොෆ්ට්වෙයාර් එකක් පාවිච්චි කරනකොට වැදගත්ම දෙයක් තමයි ඒකේ තියෙන ෂෝට් කට් එක ඉගෙන ගන්න එක. අපිට පුළුවන් මෙතන එඩිට් ගිහිල්ලා keyboard shortcuts වලින් අපිට මේකේ දැනටමත් තියෙන shortcut මොනවද කියලා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඒක මම හිතනවා වැදගත් වෙයි කියලා. ඔයගොල්ලොන්ට tools වලට අවශ්‍ය shortcut මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම දැනටමත් නැති ඒවා තියෙනවා නම් ඔයගොල්ලොන්ට add කරගන්න පුළුවන්. ඒ වගේ දේවල් කරගන්න පුළුවන්. තව දෙයක් කියන්නම් මේ timeline එකක් අපි පාවිච්චි කරනකොට අපිට බලා ගන්න පුළුවන් උඩ line එක මෙතනින් උඩ අපිට පෙන්වන්නේ video import කරගන්න v1 v2 v3 කියලා අපිට තව create කරගන්නත් පුළුවන් ඒවා. ඒ ගැන පස්සේ බලමු. ඒ වගේම A1 කියලා තියෙන්නේ මෙතන පල්ලෙහාට ඕඩියෝ දාන්න ඕනි. ඕඩියෝ ලයින් ටික තමයි මේ පෙන්වන්නේ. ඒ ගැන මතක තියාගන්න. ඒ වගේම අපිට පුළුවන් මේ වගේ දැන් අපිට වැදගත් වෙන තව දෙයක් තමයි අපි මේ වගේ ක්ලිප් එකක් සිලෙක්ට් කරොත් අපිට පුළුවන් ඉෆෙක්ට් කන්ට්‍රෝල් කියලා පැනල් එකක් තියෙනවා මෙතන. ඉතින් ඕගොල්ලෝගේ මේ පැනල් එක නැත්තම් මෙතන වින්ඩෝ වලට ගිහිල්ලා බලන්න. ඒ පැනල් එක ඕපන් කරගත්තාම අපිට සමහර විට බලා ගන්න වෙන්නේ මේ වගේ. ඉතින් මෝෂන් ඇතුලේදී අපිට බලා ගන්න පුළුවන් මේකේ බේසික් කන්ට්‍රෝල්ස් ටික පොසිෂන් එක මාරු කරන්න ස්කේල් රොටේෂන් ඒ වගේ දේවල් ටික බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔපැසිටි එක අපිට බලා ගන්න පුළුවන්. මෙතන වීඩියෝ විතරක් නෙමෙයි ඔඩියෝ වලට අදාළවත් අපිට බලා ගන්න පුළුවන් ඒකේ තියෙන දේවල් ටික කන්ට්‍රෝල්ස් ටික. ටයිම් ලයින් එක ගැන කතා කරද්දි තව වැදගත් දෙයක් තමයි අපේ වීඩියෝ එකක් ට්‍රිම් කරගන්නේ කොහොමද කියන එක. ඉතින් අපිට ට්‍රිම් කරගන්න මෙතන තියෙන ඔප්ෂන් එක තමයි රේසර් ටූල් එක පාවිච්චි කරලා අපිට පුළුවන් වීඩියෝ එකක් ට්‍රිම් කරගන්න. මේ වගේ ට්‍රිම් කරගත්ත වීඩියෝ එකක් අපේ සිලෙක්ෂන් ටූල් එකට ගිහිල්ලා ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. ඒක කී එහෙම අනිවාර්යෙන් මතක තියාගන්න. සිලෙක්ෂන් ටූල් එකට ගිහිල්ලා ඒ ක්ලිප් එක සිලෙක්ට් කරලා ඉවරලා අපිට ඩිලීට් බටන් එක ක්ලික් කරාම අපේ ටයිම් ලයින් එකෙන් ඒ ක්ලිප් එකම අයින් වෙනවා. ඒ වගේම අපිට පුළුවන් මේ වගේ අපේ සිලෙක්ෂන් ටූල් එකේ ඉදදී අපිට මේ ක්ලිප් එකේ අන්තිම එජ් එකට ගියාම මේ රෙඩ් විදිහට බලා ගන්න හම්බෙන අයිකන් එකෙන් අපිට පුළුවන් වීඩියෝ එක අවශ්‍ය ඩියුරේෂන් එක කන්ට්‍රෝල් කරන්න. අපි ට්‍රිම් කරනවා වගේම තමයි මේකෙත් අපිට අවශ්‍ය ටයිම් එකට මේ වගේ ට්‍රිම් කරගන්න එජස් කරගන්න වගේ දේවල් කරන්න පුළුවන්. ඒ වගේම අපි වීඩියෝ එකක් ස්ලෝ මෝෂන් එහෙම කරන්න යනවා නම්
ඒවගේම රිවර්ස් එහෙම කරන්න යනවා නම් කොහොමද කරන්න කියලාත් බලමු. අපිට පුළුවන් වීඩියෝ එක උඩමේ වීඩියෝ එක උඩ ට්‍රයි ක්ලික් කරන්න. ට්‍රයි ක්ලික් කරාම අපිට බලා ගන්න පුළුවන් ස්පීඩ් ඇන්ඩ් ඩියුරේෂන් කියලා තියෙනවා. ස්පීඩ් ඩියුරේෂන් කියලා තියෙන්නේ. ඉතින් අපිට පුළුවන් මේකේ ස්පීඩ් එක වැඩි කරන්න ඕනි නම් මේ ක්ලිප් එකේ අපිට අවශ්‍ය ගාන 100ට ගාන වැඩි කරගන්න. ඉතින් උදාහරණයක් විදිහට දැන් මෙතන තප්පර 4ක තමයි ක්ලිප් එකක් තියෙන්නේ. මම මේක ස්පීඩ් එක වැඩි කරොත් එහෙම 130කින් විතර තප්පර 3කට අඩු වෙනවා. ඒ වගේම ස්පීඩ් එකත් වැඩි වෙනවා. මම තව වැඩි කරන්න. අපි බලමු මොන වගේද එන්නේ කියලා ක්ලිප් එක. ඉතින් මෙන්න මේ වගේ ක්ලිප් එකක් තමයි එන්නේ. ඒ වගේම අපිට ස්පීඩ් එක අඩු කරන්නත් පුළුවන්. මම 50% වගේ ගේන්න. අපිට ස්ලෝ මෝෂන් කරගන්න ස්පීඩ් මෝෂන් වලටදී ඔය ටික තමයි බලා ගන්න වෙන්නේ. ඒ වගේම අපිට මේක මෙහෙමම තියෙද්දි අපිට පුළුවන් මේක වීඩියෝ එක රිවර්ස් කරන්න මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. දැන් ආපස්සට තමයි ප්ලේ වෙන්නේ. ඉතින් ඒ ඔප්ෂන් ටිකත් අනිවාර්යෙන් බිගින කෙනෙක් නම් අනිවාර්යෙන් වැදගත් වෙන ඔප්ෂන් ටිකක්. ඉතින් ඔගොල්ලොන්ට අදාළ සෙටින් ටික ඔගොල්ලොන්ට මේ බේසික්ම සෙටින් ටික මං හිතනවා ඔගොල්ලෝ ඉගෙන ගනි කියලා. මේ ප්ලේ කරන්න ස්ටොප් කරන්න තියෙන දේවල් ඒවා ඔගොල්ලෝ අනිවාර්යෙන් බලන්න ඕනි බිගින කෙනෙක් නම්. ඒ වගේම තමයි දැන් මට හිතුනොත් දැන් මෙතන මගේ වීඩියෝ ක්ලිප් වල තියෙන ඔඩියෝස් අයින් කරගන්න ඕනි කියලා අපිට පුළුවන් ඔප්ෂන් කිහිපයක් තියෙනවා මේකේ. අපිට පුළුවන් එක ට්‍රැක් එකක් ලොක් කරන්න. ලොක් කරලා අනිත් ට්‍රැක් එක සිලෙක්ට් කරලා මෙන්න මේ වගේ වීඩියෝ එකට අවශ්‍ය නැත්නම් ඔඩියෝ එක මේ වගේ ඩිලීට් කරගන්න පුළුවන්. ඒ වගේම අපිට පුළුවන් මෙතනදී රයිට් ක්ලික් කරලා අන්ලින්ක් කියන එකට ගිහිල්ලා අපිට දැන් මේ වීඩියෝ එකයි ඔඩියෝ එකයි ලින්ක් වෙලා තියෙන්නේ. අන්ලින්ක් කරලා අපිට දැන් බලා ගන්න පුළුවන් දෙකක් විදිහට තියෙන්නේ. අපි ඉස්සලා ස්ක්‍රිප්ට් එකක් සෙට් කරොත් එහෙම දෙකම සිලෙක්ට් වෙනවා. දැන් ලින්ක් එක නෑ අන්ලින්ක් වෙලා තියෙන හින්දා අපිට මේ වගේ එකක් ක්ලික් කරලා ඩිලීට් කරන්න පුළුවන්. කොහොම අන්ලින්ක් කරලත් මේ වගේ ඩිලීට් කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ ක්ලිප් එකක් අපි අයින් කරාම අපිට බලා ගන්න පුළුවන් දැන් හිඩසක් තියෙනවා. ඉතින් මේ හිඩස පුරවන්න නම් ඔගොල්ලොන්ට වෙනවා එක්කෝ මේ ක්ලිප් ඔක්කොම සිලෙක්ට් කරගෙන ඩ්‍රැග් කරගෙන මෙතනට එන්න. එහෙම ඩ්‍රැග් කරන් ආපුවාම සමහර විට අර ඊළඟ ක්ලිප් එකෙන් එහාට යන්නත් පුළුවන්. මේ මෙන්න මේ වගේ. ඉතින් අපිට පුළුවන් ඒකට මෙතන තියෙන ස්පේස් එක උඩ රයිට් ක්ලික් කරලා අපිට මේ ස්පේස් එක ඩිලීට් කරන්න පුළුවන්. ඒක තමයි මේකේ ක්ලිප් දෙකක් එකතු කරනවා නම් කරන්න දෙන්නේ. ඉතින් අනිවාර්යෙන් මතක තියාගන්න මේ මැග්නට් අයිකන් එක වැටලා තිබුණොත් තමයි මේ වගේ අර එකට සෙට් වෙන්නේ. ඒකත් ඔයගොල්ලෝ ට්‍රයි කරලා බලන්න බිගින කෙනෙක් නම් අනිවාර්යෙන් වැදගත් ඕකක්. ඒ වගේම අපේ ටයිම් ලයින් එකේ අපි zoom in zoom out හරීම වැදගත් මෙන්න මේ 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 ඔප්ෂන් එක. ඉතින් ඔයගොල්ලෝගේ මිඩල් මවුස් බටන් එක කියන්නේ අර අපි සාමාන්‍ය පාවිච්චි කරන බටන් දෙකට අමතරව තියෙන උඩ බටන් එකෙන් මවුස් එකේ ඒකිනුත් zoom out zoom in කරගන්න පුළුවන්. ඒ වගේම ටයිම් ලයින් එක අතර යන්න නම් මේකේ ඩ්‍රැග් කරගෙන අපිට යන්න වෙනවා. ඉතින් ඒක මතක තියාගන්න. ඒ වගේම මෙතන එක පැත්තකින් ඩ්‍රැග් කරොත් අපිට zoom in zoom out ආපහු කරගන්න පුළුවන්. ඒකත් මං හිතනවා ඔයගොල්ලන්ට වැදගත් වෙයි කියලා. Thank you.
හරි මම මෙන්න මේ විදිහට නිකම් පොඩි වීඩියෝක් ක්‍රියේට් කරා. ඉතින් අපි බලමු මේක දැන් එක්ස්පෝට් කරන්න මොකද්ද මේ වීඩියෝ එකේ වැදගත්ම පාත් එක සහ අන්තිම පාත් එක. ඕගොල්ලන්ට පුළුවන් එක්ස්පෝට් වලට මෙතන උඩින් යන්න. එක්ස්පෝට් නැතර නැත්තම් ෆයිල් ගිහිල්ලා මෙතන තියෙනවා එක්ස්පෝට්, එතනින් යන්නත් පුළුවන්. කොහමද එක්ස්පෝට් වලට ගියාට පස්සේ අපිට අපේ ෆයිල් එකේ නේම් එක දෙන්න තියෙනවා, ඒක අනිවාර්යෙන් දෙන්න, සහ ලොකේෂන් එක සිලෙක්ට් කරලා දෙන්න තියෙනවා, ඒකත් අනිවාර්යෙන් දෙන්න. ඒ වගේම අපේ ෆෝමැට් එකක් තියෙනවා නම් අනිවාර්යෙන් S264 තමයි සාමාන්යයෙන් අවුට් කරන්නේ. ඔයා MP3, JPG ඒ වගේ අවුට් කරනවා නම් පොඩ්ඩක් බලන්න. ඒ වගේම ඊට අදාළව තියෙන ප්‍රීසෙට් ටික තියෙනවා මෙතන. ඉතින් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝගේ ප්‍රොජෙක්ට් එක සම්පූර්ණයෙන්ම අවුට් කරනවා නම් විතරක් එක්ස්පෝර්ට් දෙන්න, නැත්නම් ඔයගොල්ලොන්ට ප්‍රොජෙක්ට් එකේ කොටසක් අවුට් කරන්න ඕන නම් ඔයගොල්ලොන්ට පුළුවන්. මෙතන තියෙනවා mark in කියලා, mark out කියලා. ඉතින් ඔයගොල්ලොන්ට ෂෝට් කී පාවිච්චි කරලා I and O පාවිච්චි කරලා ඔයගොල්ලොන්ට අවශ්‍ය ක්ලිප් එක අවශ්‍ය ප්‍රමාණය විතරක් අවුට් කරගන්න පුළුවන්. දැන් මේ සිටේටලා තියෙන කෑල විතරයි අවුට් වෙන්නේ. එහෙම නැත්නම් ඔය සම්පූර්ණ ප්‍රොජෙක්ට් එක අවුට් කරනවා නම් මම ඉස්සෙල්ලා කිව්වා වගේ එක්ස්පෝර්ට් ගිහිල්ලා එක්ස්පෝර්ට් දෙන්න. ඉතින් ඔය ටික තමයි ප්‍රීමියර් ප්‍රෝ බිගින කෙනෙක් විදිහට ඔයගොල්ලෝ ප්‍රීමියර් පාවිච්චි කරන්න එනවා නම් දැනගන්න ඕනි දේවල්. මම හිතනවා මේ ටික ඔයගොල්ලන්ට වැදගත් වෙයි කියලා. අපි මේ වගේ තවත් වීඩියෝකින් හම්බෙමු. මම ප්‍රීමියර් ප්‍රෝ ගැන ඉන් ඩීටේල් කතා කරන්න බලාපොරොත්තු වෙනවා.